බටහිර ඉන්දිය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන 2022 වයස අවුරුදු 19 ලෝක කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ 5 වෙනි ස්ථානයේ තේරීමේ අවසන් තරගයට සූසුකම් ලබා ගැනීමට පකිස්තාන යෝන් කණ්ඩායම සමත් වුණා. ඒ 5 වෙනි ස්ථානයේ තේරීමේ දෙවන අවසන් පූර්ව තරගයෙන් හිටපු ලෝක ශූර බංග්ලාදේශ යෝන් කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින් ඒ අනුව මෙවර ලෝක කුසලානයේ හිටපු ලෝක ශූරයන්ට 6 වන ස්ථානය අත මේ වන විට අහිමි වී අවසන් ඒ අනුව ඔවුන්ට හිමිවන්නේ 7 වන ස්ථානය හෝ 8 වන ස්ථානය එම තරගයට ඔවුන්ට ක්‍රීඩා කරන්නට වෙන්නේ ශ්‍රී ලංකාව අතින් පරාජයට පත් වුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ඒ අනුව පකිස්තාන යෝන් කණ්ඩායම එළඹෙන 3 වනදා පැවැත්වෙන 5 වෙනි ස්ථානය තේරීමේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා යෝන් කණ්ඩායම සමග තරඟ වැදීමට නියමිතයි. ඉන් ජය ගන්නා කණ්ඩායමට රටවල් 16කින් යුත් මෙවර යෝන් ලෝක කුසලානයේ 5 වෙනි ස්ථානය හිමිවන අතර පරාජයට පත්වන කණ්ඩායමට 6 වන ස්ථානය හිමිවීමට නියමිතයි. විශේෂයෙන්ම පකිස්තාන කණ්ඩායම දැනට මාසයකට පමණ පෙර ආසියානු කුසලානයේදී මෙම කණ්ඩායමම ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමට මුණ ගැසුණා. එහිදී පකිස්තාන කණ්ඩායම පරාජයට පත් කර අවසන් මහා තරගයට පැමිණීමට ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමට නැතිනම් දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ කණ්ඩායමට පැමිණීමට හැකියාව ලැබුණා. ඒ අනුව මෙම පකිස්තාන කණ්ඩායම අවසන් වතාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පරාජයට පත් කර තිබීම වාසි සහගතයි. නමුත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේම ප්‍රශ්නය මෙම තරගයට තිබෙන්නට පුළුවන්. ඒ පකිස්තාන ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන්ගේ වයස ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වාගේ 19 වෙනි ක්‍රීඩකයන්ද කියන ප්‍රශ්නය තිබෙනවා. කෙසේ වෙතත් 7 වෙනි ස්ථානයේ තේරීමේ තරගය දකුණු අප්‍රිකානු යෝන් කණ්ඩායම සහ බංග්ලාදේශ යෝන් කණ්ඩායම අතර 3 වෙනිදාම පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තානය අතර පැවැත්වෙන තරගය පැවැත්වෙන්නේ 3 වෙනිදා. ඊට අමතරව යෝන් ලෝක කුසලානයේ 1 වෙනි අවසන් පූර්ව තරගය පෙබරවාරි 1 වෙනිදා පැවැත්වෙනවා. පෙබරවාරි 2 වෙනිදා දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වන්නේ එංගලන්ත යෝන් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර. දෙවන අවසන් පූර්ව තරගය ඉන්දියානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර. අවසන් මහා තරගය පෙබරවාරි 5 වෙනිදා පැවැත්වෙනවා. 3 වන ස්ථානය තේරීමේ තරගය පෙබරවාරි 4 වෙනිදා පැවැත්වෙනවා. ඒ අනුව 2022 යෝන් ලෝක කුසලානය පෙබරවාරි 5 වෙනිදා අවසන් වීමට නියමිතයි. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.